ආයුර්වේද ගත්තාම මගෙන් හෙළවෙදකනේ ආයුර්වේද ගත්තාම ඉන්දියානු ආයුර්වේදේ ඔක සුවිශේෂී ගහක් තියෙනවා. ඔය ගහට කියන්නේ කතා ලෝදු දුයන්න ලෝදු ගස් කියලා. නමුත් ඒ ලෝදු ගහත් එක්කම ඊට සමානව ගහක් තව තියෙනවා ලොස්සුඹුලු. දැන් ලොස්සුඹුලු සාමාන්‍ය ජනතාවසෙ තියෙනවා. මොකද ඔය ගහේ පොත්ත ගැලවෙනවා. පොත්ත ගැලවෙන එකන් සුඹුලු සුඹුලු හැටියට. ඒතකොට ලොත් සුඹුලු කියන සිංහලට තමයි හුඟක් හුරු. ඒ හින්දා මේක සිංහලෙන් තියාපු නමද දන්නේ නැහැ. නමුත් කොහොමද ලෝදු ගහ තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. මේ ඉන්දියාවේදී මේකේ මේ පොත්ත පාවිච්චි කරනවා වීදුරු මේ වීදුරු භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී පිදුරු වෙනකොට. පිදුරු වලට වැඩිය මේක සිරුම්. එතකොට මේක මේ ලොස්සුඹුලු ගන්න එහෙමයි. ලොස්සුඹුලු ආයුර්වේදයේදී ගන්න ඔය පරණ තුවාල සනීප කරන්න බෙහෙත් හදන්න එහෙම ගන්නවා. මේ සාමාන්‍යයෙන් බෙහෙත් හදා ගන්න. දුඹුරු පාටයි ගහ ඉරි ඉරි තැලෙනවා දිග කොළ ඒක. ඉතින් මම මේ ගැන දිගටම හෙව්වා. පස්සේ මේ ගහ අපේ තවන් වල තියෙනවා. මල් පැල විකුණන තවන් වල. ආපුවම ඒගොල්ලන්ගේ මේකේ නම මොකද්ද කියලා? බොටල් බ්‍රෂ් කියනවා. ඒගොල්ලෝ බොටල් බ්‍රෂ් කියලා කියන හේතුව එකම හේතුව ඒකේ මල අර අර අපේ වීදුරු හොදන්න තියෙනවනේ පොඩි ළමයිගේ කිරි බෝතල් එහෙම හොදන්න තියෙන බ්‍රෂ් එක වගේ. එහෙනම් ඒක බොටල් බ්‍රෂ් කියේ. නමුත් අත වශයෙන්ම ලොස්සුඹුලු මේක සුදු පාටක් දැකලා තියෙන මල සතු පාටක් දැකලා තියෙනවා. බහුතරයක් තියෙන සුදු පාට මල. ඉතින් මේකේ ඖෂධීය ගුණය හොයන්න මට වෛද්‍යවරු හම්බෙන්න වුණා. පොතපත කියවන්න වුණා. ওই පොතපත කියවනකොට මට මගේ හිත ඇදිලා ගිය පොතක් තමයි කිරියල්ලේ ඥාන විමල හැමදුරුවන්ගේ පොත. කියන්නේ රාජකීය පඬිත කිරියල්ලේ ඥාන විමල හැමදුරුවෝ ලියන පොතක්. දේශීය වෛද්‍ය ශබ්දකෝෂය. බොහොම දුක් විඳලා තමයි උන්වහන්සේ තොරතුරු ආයේ පොත ලියලා තියෙන්නේ. ඒකේ 450 වෙනි පිටුවේ ලොස්සුඹුලු වලට වෙන් කරලා තියෙනවා. මේක අනික්වාගේ නෙවෙයි පිටු එකමාරක් විතර මේ වෙන් කරලා තියෙනවා. ඉතින් ලංකාවේ සාමාන්‍ය ලොස්සුඹුලු නම් ලංකාවේ විකුණන්න තියෙන්නේ ඔය 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 අර හුඹුලු ගැලවෙන එක. උන්වහන්සේක බොහොම පැහැදිලිව කියනවා. ඉන්දියාවේ මේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මෙය ලොඩ්රු වෙනුවට ගන්න අතර වෙනත් ප්‍රදේශවල වීදුරු බඩු පිඟං කෝපාදිය පටවා වරහඟතුල පැක්කර කියලා තියෙනවා. යැවීමේදී අරසා පිරිස පිදුරු වෙනුවට පාවිච්චි කරති කියලා. එහෙනම් උන්වහන්සේත් ඇත්ත වශයෙන්ම ඒ සිදුවීම හොඳටම අධ්‍යයනය කරලා තියෙනවා. මේක ඉන්දියාවේදී මම දකින කාරණාව. මේ ජාතිය මොකක්ද කියලා බලපුවාම ඔය ගහේ පොත්ත. මෙහෙම අදපුවාම පොත්ත එනවා. ඒක. ඊට පස්සේ මේක ලෝදු වෙනුවට මේ සුඹුලු ගැනීම හරි නෑ කියලා උන්වහන්සේ කියනවා. සුඹුලු සහිත ගසක් නොව කජු පොතු වැනි ඝනකම් පොතු වලින් යුතු යන ගහක් හැටියට තමයි උන්වහන්සේ අඳුන්වන්නේ මේක. දැනට මේ වර්ගයේ පොතු ලංකාවේ බෙහෙත් බඩු වල තියෙනවා. ඒ කියන්නේ සැබෑ ලොස්සුඹුලු ගැන කතා කරනකොට මේ ගන්න ඒක. නමුත් ආදර්ශයක් හැටියට ගන්න මම මේ දැන් මේ කතා කරන ගහ ලංකාවේ මේ ගස් නැහැ. ලංකා මේක ලංකාවේ තියෙන බෝම්බ ගහට අයිති පවුලට අයිති කියන එකත් උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා. ඒතර බෝම්බ ගහත් උන්වහන්සේ කියන අර පොතු ගලවන ගහත් එක 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 සමාන ඇති. නමුත් මම දැනට කතා කරන්නේ ලොස්සුඹුලු හැටියට මේ දැනට භාවිතා ගන්න බේතර ගන්න මේ ගහ ගැන. ඒකෙනුත් ඒ ගුණේ තියෙන බව දන්නවා. එතකොට අතිසාරය උණ රෝගවලට සෙම් නැසීමට දත් මුල් දිය වෙනවට ගන්න බෙහෙත්වලට එක ඖෂධ සංයෝගයක් හැටියට මේ ගහ ගන්නවා කියලත් මේ සිරියල් ඉන්ජානු හමුදාගේ පොතේ 451 වෙනි පිටුවේ තියෙනවා. ඉන්දියානු මේ ගසෙන් ලබා ගන්න සායමක් නළලේ තිලක සැඹීම සඳහා පාවිච්චි කරති. එදා ලොඩ්රු වලට තිලක යන අපරණාමයක්ද ඇත. ඒ කියන්නේ මේක දිය කරලා ගත්තාම දුඹුරු පාට ගොඩ තද දුඹුරු රතු නෙවෙයි රතු පාට උරු දුඹුරු පාට එකක් වැටේ මේ තමයි මේ ගහ. ඒ හින්දා විශේෂයෙන් මල් ගහක් හැටියට හදන්න අනිත් ගස් වලින් වෙනස් වෙච්චි පල්ලෙහාට නැමෙන අතු හැටියට තියෙන්න මේ ගහ තමන්ගේ ගෙදර වත්තේ හදා ගන්න පුළුවන්. මම හග්ගලට ගියපම හග්ගල කඳු මුදුනේ මේ ගහ දකිනවා. එහෙ යායක්ම මේක හග්ගල හදලා තියෙනවා ලොස්සුඹුලු ගහ. එන්ද මම හිතන්නේ අධ්‍යයනය කරන්න ඕනේ. මොකද අපි ගස් තියෙනවා
දැන්ට භාවිතා කරන අඟුලින් භාවිතා කරනවා. සැබෑ නමවත් ඒක අයිති මොන පවුලුද කියලාත් වැටහීමක් නැහැ. මොනවද ගන්න බේත් මොන බේතවලට ගන්න කියලා වැටහීමකුත් නැහැ. දැන් අපි ඒ ගන්නේ මොන බේතටද, කොයි රටද මේක අයිති කියලා දැනගන්න තමයි ලියන්නේ. මේක මේ කියන්නේ මේ ගහේ කොළවල හැටියෙන් නම් බොහොම පැහැදිලි මේක ශ්‍රී ලංකාවට අයිති නැහැ. මෙවැනි කොළ ශ්‍රී ලංකාවේ ගස්වල නැහැ. මේක සීතකලාපේ රටවල තියෙන. එහෙනම් මේක උතුර හිමාලයේ ආශ්‍රිතයෙන් කඳු කොළවල සිවිච්ච ගහක් වෙන්න පුළුවන්.